දැන් බලය බෙදීම කියන්නේ ලෝකේ ඉතාම හොඳ සංකල්පයක්. yes yes කියන්නේ උදාහරණයක් විදිහට එක වත්තේ එකම මහ ගෙදර කට්ටියෙන් පදිංචි වෙන්නේ නැතුව එක වත්තේ කට්ටිය වෙන වෙනම ගෙවල් හදාගෙන තම තමන්ගේ ආර්ථික ස්වාධීනව කරන් යනවා. නමල් රාජපක්ෂ මේ අනුරාධපුර වේදිකාවෙන් මෙන්න මෙහෙම කතාවක් කියනවා. මට උනා දාලා පෙන්නන්න පුළුවන් මගේ මතකයේ හැටියට කතාව කියනවා. ඉඩම් බලතල පොලිස් බලතල නම් මගෙන් ඉල්ලන්න එන්න එපා උතුරය. හැබැයි මම ඔයාලගේ අයිතින් ආරක්ෂා කරනවා, සංස්කෘතිය ආරක්ෂා කරනවා. දැන් ඉඩම් බලතල පොලිස් බලතල දෙනවා කියන එක නිශ්චිතයි. මේක මෙහෙම මෙන්න අපි මේ බලතලේ මෙන්න මේ ප්‍රමාණයට දෙනවා, මෙන්න මේ ප්‍රමාණයට දෙනවා. හැබැයි ඔය සංස්කෘතිය ආරක්ෂා කරනවා ඕගොල්ලන්ට මම වරදක් වෙන්න දෙන්නේ නැහැ. ඕක නිශ්චිත නෑනේ, ඕක නිකන් කටෙන් දෙන පොරොන්දුවක්. නමුත් මංජගේ උදාහරණයෙන් පටන් ගමුකෝ. ඔව්. අපේ මේ ඉඩමේ කතාවේ. ඔව්. ඔව්. අපේ ගෙදර ඔව් මගේ ගමේ පාදේ නියවැරැල්ලේ ඔව් අපේ ඉඩමේ පදිංචි වෙලා ඉන්නවා මහ ගෙදර බාප්පා, අපේ ගෙදර අපේ නැන්ද, අපේ තාත්තගේ ට්වින් සිස්ටර්, ඊළඟට අපේ බාල බාප්පා. හැබැයි අපි හැමෝටම තියෙන එක පොදු ළිඳක්. අපි හැමෝම වෙන වෙනම වත්තේ පදිංචි වෙලා හිටියට වෙන වෙන ඉඩම් ඔප්පු තිබ්බට අපි හැමෝටම තියෙන එක පාරක් වත්තට එන්ට්‍රන්ස් එක හැමෝටම එක පොදු ළිඳක් තියෙන. මොකද ළිං හතක් හරන්න ගියොත් එහෙම ඒ ඉඩමේ මාර ලෙඩක් වෙනවා. දැන් මේ වගේ තමයි මේකත්. ඒ තමයි ලෝකෙ ඉතාම දියුණු වශයෙන් බලය බෙදලා තියෙන රටවල් වල පවා බලය බෙදෙන එකත් මොඩල් ගොඩල තියෙනවනේ. ඉතාම දියුණු වශයෙන් බලය බෙදලා තියෙන රටවල් වල පවා කාරණා කීපයක් ජාතික ආණ්ඩුව තියාගෙන ඉන්නවා. විදේශ සම්බන්ධතා නාමල්ගේ කාරණේ ඉතාම වැදගත් කාරණා දෙකක්. එකක් තමයි ඓතිහාසිකව ලංකාවේ අපිට උඩ පරම්පරාවේ දේශපාලනඥයෝ පාටපක්ෂ ભેදයක් නැතුව කියපු මහා බොරුවක් නාමල් විනාශ කළා අනුරාධපුර වේදිකාවේදී. ඒ තමයි හැම දේශපාලනඥම පාටපක්ෂ ભેදයක් නැතුව හැමදාම බොරු කිව්වනේ. ඒ බොරුව තමයි අපි උඹලට ඉඩම් බලතල දෙනවා, අපි උඹලට පොලිස් බලතල දෙනවා, අපි උඹලට අහවල් එක දෙනවා, මේක දෙනවා කියලා නාමල් කිව්වන්නේ. ඒ බොරුව මං කියන්නේ නැහැ. උතුරට ඇවිල්ලා එක බොරුවකුයි දකුණ එක බොරුවකුයි කියන්නේ නැහැ. මේ රටේ බලය බෙදීම ඇත්තම නාමල් කියන්නේ බලය බෙදීමට අපි එකඟයි. හැබැයි ඒ බලය අපි බෙදා දිය යුත්තේ ජනතාවට සැබෑ බලය බෙදා දෙනවා මිසක් අපි ඒ බලය බෙදා දිය යුත්තේ දේශපාලනඥයන්ටවත් ඒ බලය බෙදා දිය යුත්තේ බලය බෙදා ගැනීමේ පීඨ ලබාගෙන වෙනජාවරම් වල යෙදෙන්න ඕන නැට නෙමෙයි. ජනතාවට අවශ්‍ය කරන බලය බෙදා දීම මොකද්ද? ඔව් දේශපාලකෙන් තොරව කොහොමද බලය බෙදන්නේ? නෑ ඒකනේ ඇත්තටම බලය බෙදෙන්නේ බෙදිය යුත්තේ 75% බලය බෙදෙන්න ඕන ඇඩ්මිනිස්ට්‍රේෂන්. ඇඩ්මිනිස්ට්‍රේෂන් පවර් ඩෙවලූෂන් එකක් නෙමෙතර වැදගත්ම දේ මංජුල. ඒ තමයි ඒ ඒ පළාත්වල ජීවත් වෙන මිනිස්සුන්ට ඒගොල්ලන්ගේ භාෂාවෙන් වැඩ කරන්න, ඒගොල්ලන්ගේ ප්‍රදේශීය අනන්‍යතාවය ආරක්ෂා වෙන්න, ඒගොල්ලන්ගේ සංස්කෘතියට වැඩි වටිනාකමක් ලැබෙන්න, ඒගොල්ලෝ ගැන තීරණ ඒගොල්ලන්ට වැඩිපුර ගන්න පුළුවන් විදියට ඉඩ ලැබෙන එක තමයි මෙතන කරන්න ඕන. මේ සඳහා හොඳම ක්‍රමය විදියට පොදු ජන පෙරමුණේ තරුණ දේශපාලඥයෝ විදියට අපි මේ වෙනකොට සාකච්ඡා කරමින් යන්නේ ඇත්තටම දිස්ත්‍රික් ක්‍රමය. ඒ කියන්නේ අපේ අපේ දිස්ත්‍රික් සභා අපේ දිස්ත්‍රික් පරිපාලන ක්‍රමය මංජුල අතිවිශිෂ්ටයිනේ. AGA ඉන්නවා, GA ලා ඉන්නවා. ඒ කියන්නේ ඇඩ්මිනිස්ට්‍රේටිව් සිස්ටම් එක ෆැන්ටාස්ටික්. ඊළඟට ඒක කරන්නේ විභාගයෙන් පාස් වෙලා එක්සෑම් වලින් තේරිලා ඇවිල්ලා රාජ්‍ය පරිපාලනය ඉගෙන ගත්ත පුහුණුව ලැබපු නිලධාරීන් පිරිසක් තමයි කරන්නේ. ඒකට ඇඩ්මිනිස්ට්‍රේටිව් සර්විස්. ඒගොල්ලන්ගේ පොලිටිකල් මේ ඇලිජන්ස් එක හරිම අඩුයි. ඒගොල්ලන්ට දේශපාලනයක් තියෙන්න පුළුවන්. හැබැයි නමුත් ඒගොල්ලෝ බයි රූල්ස් තමයි ගවර්න් කරන්නේ. ඒ හින්දා බලය බෙදීම අපි හිතන්නේ වැඩිම ඉඩකඩක් ලබා දෙන්න ඕන ඒගොල්ලන්ට. ඒ කියන්නේ පරිපාලනමේ වශයෙන්. අද මේ ඉඩම් වැඩේටම අපි යමු. අද ඉඩම් වල අයිතිය තියෙන්නේ වැඩි මනක් ඉඩම් අයිතිය තියෙන කාතේද? ප්‍රාදේශීය ලේකම් මතේ. ඔව් ඉඩම් කොමසාරිස්සරණේ වැඩේ වෙන්නේ ප්‍රාදේශීය ලේකම් හරය. ඒතකොට ඇත්තටම අපි ආපහු මේ S2 කරලා බැලුවොත් මේ වැඩේ අපි ඩෙවලූෂන් එක කරන්න පුළුවන් ගොඩාක් දුරට අපි මේ ඩෙවලූෂන් එක කරලා තියෙන්නේ. නමුත් මේක පැහැදිලිවම දේශපාලන ගුණ්ඩුවක් විදියට දිගින් දිගටම අපේ දේශපාලන පාවිච්චි කරමින් ආවා. නාමල් කරේ ස්ටේජ් එකට නැගලා ඒ සිහිනය කුඩු කරපු එක විතරයි. නෑ අපි එහෙම කරන්නේ නෑ. පොලිසිය බෙදෙන වැඩේ කරන්නත් බෑ. ඉඩම් ටික පළාත් වලට බෙදලා දෙන වැඩේ කරන්නත් බෑ. ඒ ටික මේ රාජ්‍ය පරිපාලන රජයේ පරිපාලනමය ව්‍යුහය සඳහා හරහා අපි බලය බෙදලා දෙමු. අරකේ DIG ඉන්නවා, SSP ඉන්නවා, ASP ඉන්නවා. ඒ විදිහට බලය බෙදලා කියලා තියෙන්නේ. 13ට වඩා එහා ගියේ ගද්ද 13ට වඩා අඩු වෙච්ච ගද්ද මගේ යෝජනාව පක්ෂ යෝජනාව නෑ. මං කියන්නේ අපි පක්ෂ විදියට අපේ යෝජනාව අපි කියන්නේ
එතන තමයි අපේ ගුණ්ඩු අපි වැරදිච්ච තැන. ඒ කියන්නේ අපි හිතනවා බලය බෙදීම සඳහා ලංකාවේ තියෙන එකම විසඳුම 13. හරි. මන්ද ඒක අයින් කරමු. නෑ අපි යම් අපි කියන්නේ යම් අපි සීමාවක් ගන්නවනේ අපෙන් අහනවා මේ 13ට වඩා දෙයක් හම්බ වෙනවද නැද්ද? නෑ දැන් ඔය ප්‍රශ්නේ අහන අයත් දන්නේ නෑ. ඔය ප්‍රශ්නෙත් අපි निराකරණය කරගන්න බෑ. මොකද 13 හරියට මොකද්ද කියන්නේ පිළිවඳ අවබෝධයක් නැතුව. 13 නම් අපි දෙයක් ඇත්තෙම නෑ. ඔබ ආණ්ඩුවට අරන් ඉවරයි. ඉවරයි. අපි කියනවා 13ට යහනවා කියලා. 13 මොකද්ද අදට ඉන්න මං කියන්නේ 13ද 14ද 15ද නෙමෙයි. මේ රට මුලින්ම අපි පිළිගමු මේ රට බහු සංස්කෘතික බහු ආගමික බහු විවිධත්ව රටක්. මේ රටේ හැම මිනිහෙකුටම එයා කතා කරන භාෂාව අදහන ආගම තමන්ගේ කුලය මලය තමන්ගේ ඉස්කෝලේ ඈ ඉස්කෝලේ අනුව තියෙන ඩිස්ක්‍රිමිනේෂන් එක සේට්ටම වඩා අඩුයි. ඒ කිසිම දෙයක් බලපාන්න නැතුව විතරක් නෙමෙයි මම කියනවා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දේශපාලන මණ්ඩලයේ සභිකයෙක් විදිහට තමන්ගේ සෙක්ෂුවල් චොයිස් එක තමන්ගේ ලිංගිකත්වය මත පදනම්වත් කෙනෙක්ව කොන් කරන්න නැතුව වෙනස් කරන්න නැතුව තමන්ට ජීවත් වීමේ හැකියාවක් මේ රටේ ලබා දෙන්න ඕනේ. සැහැන්න මේ යූටර්න් එකක් ගහලා දිනේ. මොකද මේ ලිංගිකත්වය මතවත් අසාධාරණයක් වෙන්න බෑ කියලා. මොකද ඔය පක්ෂි ඉන්න අයියල ටිකම මංගලට බැනු බැනිලි. හරි තව කයට බැනු බැනිලි කියපු කතා. ඒ අය දැන් කෝ ඒ දැන් අපි ඉතික නැහැ කියන්න බෑ. ඊළඟ මහමෙතරනේදී ආපහු උතරම ආවොත් මිනිස්සු තීරණය කළයි මිනිස්සු තීරණය කළ යුතු යට කුමක්ද කරන්න කියලා. ඉතින් බාර පැනපොය දින්නද? එහෙම ගැටලුවක් නැහැ ලංකාවේ. ඒක මේ රටේ ඡන්දදායකයාගේ දේශපාලන සාක්ෂරතාවය පිළිබඳ අප්සෙට් එකක්. ඡන්දදායකට බාර දෙන්නේ පොදුවේ පක්ෂ පක්ෂ නායකට බාර දෙන තුයි. හැබැයි දැන් ඒ කියන්නේ විශේෂම මනුෂ්‍ය නායකකාර සහ හරින් ප්‍රාන්තුගත සම්බන්ධයෙන් ගත තීරණයක් පක්ෂ මාරු කිරීම සඳහා තමතා විසින් ගත තීරණයක් සලකා බලද්දී මට ඉතාම සුභවාදී අනාගතයක් පේනවා මේ පක්ෂ මාරු කිරීම සම්බන්ධයෙන්. ඒ නිසා මම ඒ සම්බන්ධයෙන් නම් හරිම සතුටින් ඉන්නේ. ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට දියුණු දේශපාලනය තියෙන වැදගත්ම දේ තමයි ඇමරිකාවේ ගත්තොත් ඩිමොක්‍රැටිස්ලා රිපබ්ලිකන්ස්ලා වෙන්නේවත් රිපබ්ලිකන්ස්ලා ඩිමොක්‍රැට්ස්ලා වෙන්නේවත් නැහැ. හැබැයි ඡන්දෙදි සෙනෙට් එකේදී ඩිමොක්‍රැට්ස්ලා රිපබ්ලිකන් පොලිසිස් වලට ඡන්දෙ දෙනවා, අරගොල්ලෝ අනිත් පොලිසිස් වලට ඡන්දෙ දෙනවා. ඒ කියන්නේ සටන තියෙන්නේ පොලිසිස් වල මිසක් පුද්ගලිය අතර නෙවෙයි, පක්ෂ වලට පැන ගැනීමෙන් නෙමෙයි.